හරි අපි එහෙනම් අපේ ලෙසන් එකට යමු ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණිකයන ලෙසන් 1 දී අපිට පළවෙනියටම කතා කරන්න තියෙන සබ් ටොපික් එක තමයි දත්ත සහ තොරතුරු data and information එතකොට අපිට මේකෙදී mainly කතා කරන්න තියෙන්නේ data ගැන සහ information ගැන එතකොට data කියන්නේ මොනවද එකෙනි දත්තයක් කියන්නේ මොකද්ද තනි තනිව ගත්තාම අර්ථයක් දෙන්න බැරි තේරුමක් දෙන්න බැරි numbers අංක words වචන images පින්තූර symbols සලකුණු මෙන්න මේ වගේ අවයව සමූහයකට තමයි අපි දත්ත එහෙම නැත්නම් data කියලා කියන්නේ අපිට මේ data වලින් කිසිම තීරණයකටවත් නිගමනයකටවත් එළඹෙන්න බෑ මොකද ඒක තනිතනිව ගත්තාම කිසිම අර්ථයක් ප්‍රකාශ කරන්නේ නැති හින්දා. එතකොට මොනවාද මේ data වලට උදාහරණ? සිසුවෙක්ගේ ස්කන්ධය. එතකොට ශිෂ්‍යෙක් first term test එකේදී IT වලට ලබාගත් ලකුණු. ඊට පස්සේ පැන්සලක මිල plus mark එක symbols උත් අයිති වෙන හින්දා අපිට ඒ වගේ ඒවත් ගන්න පුළුවන්. දැන් data ගැන කතා කරද්දී අපිට මේ data කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත ප්‍රමාණාත්මක දත්ත අපි ඉංග්‍රීසි වලින් කියනවා quantitative data කියලා ගුණාත්මක දත්ත වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා quality data කියලා එතකොට දැන් ඇයි මම මේ ගැන කියන්නේ මේක ගැන ඔයගලන්ට පොතේ mention කළා නැති වුණාට term test වලදී සමහර වෙලාවට අහනවා data කීපයක් දීලා මේවා quality data එකක්ද quantitative data එකක්ද කියලා වෙන් කරන්න කියලා ඉතින් ඒ නිසා තමයි අපි මේ ගැන කතා කරන්නේ එහෙනම් අපි බලමු ප්‍රමාණාත්මක දත්තයක් එහෙම නැත්නම් ක්වොන්ටිටේටිව් data එකක් කියන්නේ මොකක්ද කියලා මොකක් හරි data එකක් තියෙනවා අපිට ඒක අංකයකින් එහෙම නැත්නම් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් represent කරන්න පුළුවන් උදාහරණයක් විදිහට ශිෂ්‍යයෙක්ගේ බර කියන එක අපි කියමු 58 kg 58 කියන්නේ සංඛ්‍යාවක් එතකොට අද දින වර්ෂාපතනය අගය 100යි මිලිමීටර් 100 කියන්නේ සංඛ්‍යාවක් අන්න ඒ වගේ සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් දත්තයකට අපි කියනවා ප්‍රමාණාත්මක දත්තයක්. එහෙම නැත්නම් quantitative data එකක් කියලා. එතකොට මොනවාද මේ ගුණාත්මක දත්ත කියන්නේ? සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න බැරි දත්ත. ඒ කියන්නේ ඉලක්කමකින් කියන්න බෑ අපිට ඒ දත්තය ගැන. උදාහරණයක් විදිහට A කියලා ළමෙක් ඉන්නවා. ඒ ළමයාගේ කොණ්ඩේ කළු පාටයි. කළු පාට කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයි, ඒක ගුණයක්. අන්න ඒ වගේ සංඛ්‍යාවකින් එහෙම නැත්නම් නම්බර් එකකින් represent කරන බැරි data එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා ගුණාත්මක දත්තයක් කියලා. එහෙම නැත්නම් quality data එකක් කියලා. හරි දැන් තේරෙන්න ඇති ඔයාලට මොකද්ද data කියන්නේ? එහෙම නැත්නම් දත්තයක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපි බලමු information. තොරතුරු කියන්නේ මොනවද කියලා. දත්ත අපි දැන් කතා කරපු දත්ත කිසියම් තේරුමක් අරන්ගෙන විදිහට ක්‍රමානුකූලව සකස් කරනවා. එහෙම නැත්නම් අපි කියනවා process කරනවා කියලා. එතකොට කිසියම් දෙයක් අපිට ලැබෙනවනේ. අන්න ඒ ලැබෙන දෙයට තමයි අපි කියන්නේ තොරතුරක් කියලා. Example එකක් විදිහට wet zone එකේ, ඒ කියන්නේ තෙත් කලාපේ දෛනික වර්ෂාපතන අගයන්. ඒ කියන්නේ දවසකට කොච්චර වර්ෂාවක් ලැබිලා තියෙනවද කියලා අපි රැස් කරලා තියාගන්නවා දත්ත ටික. එතකොට මේවා තනි තනියෙන් ගත්තාම මූලික අර්ථයක් විතරයිනේ ලබා දෙන්නේ. අපිට ඒකෙන් තොරතුරක් නිර්මාණය කරගන්න බෑ. හැබැයි අපි මේ වර්ෂාපතන අගයන් දිහා බලලා අපිට අවුරුද්ද අන්තිමටම කියන්න පුළුවන් තෙත් කලාපේ වාර්ෂික වර්ෂාපතන අගය මෙන්න මෙච්චරක් කියලා. අපි උදාහරණයක් විදිහට 1250ක් කියලා කියමු. මිලිමීටර් 1250. අන්න ඒ වගේ අපිට ලැබිච්ච දත්ත process කරලා ලබා ගන්න දේවල් වලට තමයි අපි කියන්නේ information එකක් කියලා. එතකොට මොනවද මේ information වලට examples? කාලගුණ වார்த்தාව. කාලගුණ වார்த்தාව කියන්නේ information එකක්. අපිට ලැබෙන data process කරලා තමයි අපි කාලගුණ වார்த்தාව ලබා ගන්නෙ. ඒ හින්දා ඒක information එකක්. ඒ වගේම first term test එකෙන් අපි කියමු 10A පන්තියේ පළවෙනියා කවුද? හැම ළමෙක්ගෙම ලකුණු ඇනලයිස් කරලානේ අපි ෆස්ට් එක කවුද කියලා හොයාගන්නේ. ඒ හින්දා ඒකත් ইনফরমේෂන් එකකට උදාහරණයක්. හරි, අපි දැන් අපේ ෆස්ට් ලෙසන් එකේ
first subtopic එක කතා කරලා ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ second subtopic එක. ඒ තමයි information systems. ඒ කියන්නේ තොරතුරු පද්ධති. මේකෙදි අපිට කතා කරන්න තියෙනවා system එකක් කියන්නේ මොකද්ද? ඒ වගේම information system එකක් කියන්නේ මොකද්ද? Information system එකක main task මොනවද කියලා. ඒ වගේම ඇයි අපි computer එක information system එකක් විදියට සලකන්නේ? මෙන්න මේ කාරණා ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් මේක කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් බලමු. මොකද්ද එතකොට මේ system එක? පද්ධතියක් කියන්නේ කිසියම් කාර්යයක් ඉෂ්ට කරගන්න components කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රියා කරන එකට තමයි අපි කියන්නේ පද්ධතියක් කියලා. පද්ධතියක් කියන්නේ කිසියම් කාර්යයක් ඉටු කරගන්න සංඝටක නැත්නම් කම්පෝනන්ට්ස් කීපයක් එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රියා කරන එකට. එතකොට මොනවාද මේ පද්ධති වලට උදාහරණ? ඔගොල්ලෝ අහලා තියෙනවා සයන්ස් වලදී ආහාර ජීර්ණ පද්ධතිය ගැන. ආහාර ජීර්ණ පද්ධතියේදී අවයව ගොඩක් එකට එකතු වෙලා තමයි අපේ ආහාර ජීර්ණය කරන්නේ. එතකොට ඒක පද්ධතියක්. ස්වාභාවික පද්ධතිය. එතකොට ඔයාලගේ ඉස්කෝලේ ඔයාලගේ තොරතුරු ගබඩා කරලා තියෙන සිස්ටම් එක. එතකොට ATM එක ඒකෙත් කම්පෝනන්ට්ස් ගොඩක් එකතු වෙලා තමයි ඔයාලට සල්ලි ලැබෙන්නේ. මෙන්න මේවා තමයි පද්ධති වලට උදාහරණ. එතකොට අපි දැන් බලමු ইনফরমේෂන් සිස්ටම් එකක්. ඒ කියන්නේ තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. ඊට කලින් අපි දැනගන්න දේවල් කිහිපයක් තියෙනවා. ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියලා. ඒ කියන්නේ ආදානය සැකසීම සහ ප්‍රතිදානය. ඉන්පුට් කියන්නේ එහෙම නැත්නම් ආදානය කියන්නේ දත්ත සකස් කිරීමට යොමු කිරීම. එතකොට අවුට්පුට් එහෙම නැත්නම් ප්‍රතිදානය කියන්නේ සකස් වූ තොරතුරු ලබා ගැනීම. එතකොට ප්‍රොසෙස් එක එහෙම නැත්නම් සැකසීම කියන්නේ ආදාන ප්‍රතිදාන බවටපත් කිරීමේ ක්‍රියාවලිය. මෙන්න මේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන මේ කොටස් තුනේ එකතුවට අපි කියනවා තොරතුරු පද්ධතියක්. එහෙම නැත්නම් ইনফরমේෂන් සිස්ටම් එකක් කියලා. එතකොට මේ ইনফরমේෂන් සිස්ටම් එක මොනවාද ප්‍රධාන කාර්යය? මතක තියාගන්න ইনফরমේෂන් සිස්ටම් එක ප්‍රධාන කාර්යයන් හතරක් තියෙනවා. ඒ තමයි දත්ත ලබා ගැනීම. දෙවෙනි එක දත්ත සකස් කිරීම. ප්‍රොසෙස් කරනවා කියලා අපි කියනවා. තුන්වෙනි එක ලබාගත්තු ඩේටා සේව් කිරීම, සුරකීම. හතරවෙනි එක තමයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තොරතුරු ලබා දීම. මෙන්න මේ කාර්යයන් හතර තමයි ইনফরমේෂන් සිස්ටම් එකක ප්‍රධාන කාර්යයන් වෙන්නේ. දැන් නිකමට හිතලා බලන්න කම්පියුටර් එකකින් වෙන්නේ මෙන්න මේ කාර්යයන් හතර නේද? අපි දෙන දත්ත ඒගොල්ලෝ ලබා ගන්නවා. කම්පියුටර් එක ගන්නවා. ඊට පස්සේ අපේ කමාන්ඩ්ස් වලට අනුව එම දත්ත සකස් කරනවා. ඊට පස්සේ ඒ ඩේටා ටික කම්පියුටර් එක ඇතුලේ සේව් කර ගන්නවා. ඊට පස්සේ අපිට ඕන වෙලාවක අපිට අවශ්‍ය විදියට ইনফরমේෂන් එක අපිට ලබා දෙනවා. ඉතින් මේ කම්පියුටර් එක කරන්නේ අර ইনফরমේෂන් සිස්ටම් එක සිද්ධ වෙච්ච ප්‍රධාන කාර්යයන් හතරම නේද? අන්න ඒ නිසා තමයි අපි කියන්නේ කම්පියුටර් එක ইনফরমේෂන් සිස්ටම් එකක් කියලා. හරි, දැන් එහෙනම් අපි බලමු ইনফরমේෂන් සිස්ටම්ස් වලට examples. ඕගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙනවා ATM එක නැත්නම් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කියලා අපි කියනවා. ඊට පස්සේ fingerprint reader, attendance mark කරන්න අපි ඒක යොදාගන්නේ. ඊගාවට QR code. අන්තිම එක processing business information. දැන් අපි බලමු මේ උදාහරණ වලින් කීපයක් මේක ইনফরমේෂන් සිස්ටම් එකක්ද නැද්ද කියලා. එතකොට ATM automatic teller machine එක ගැන ගත්තොත් අපි මොකද්ද කරන්නේ? ATM කාඩ් එක මැෂින් එකට ඉන්පුට් කරලා ඊට පස්සේ අපේ PIN numbers එහෙම දානවා. එතකොට මේක තමයි තොරතුරු පද්ධතියට දත්ත ආදානය කරනවා. එතකොට දත්ත ලබා ගැනීම කියන ස්ටෙප් එක මේකෙන් ඉෂ්ට වෙනවා. ඊට පස්සේ බැංක් කම්පියුටර් සිස්ටම් එකෙන් අපේ ඩේටා ඇනලයිස් කරගන්නවා. ඒ කියන්නේ ප්‍රොසෙස් කරගන්නවා. එතකොට දත්ත සකස් කිරීම ස්ටෙප් එකත් කම්ප්ලීට් වෙනවා. ඊගාවට අපි වෙනස් කරපු දත්ත ඒ බැංක් කම්පියුටර් සිස්ටම් එකෙන් සේව් කරගන්නවා. ඒ කියන්නේ අපි කිසියම් ගාණක් ගත්තාන් පස්සේ ඉතුරු වෙන ගාණ සේව් කරගන්නවා වගේ වැඩක්. එතකොට
data saving කියන step එකත් මේකෙදි okay වෙනවා. අන්තිමටම අපිට receipt එකක් එනවා සහ සල්ලිත් ලැබෙනවා. Receipt එකේ තියෙනවා account balance එක. එතකොට මේක තමයි output එක. ඉතින් දැන් මේ ATM එකෙන් දත්ත ඇතුළත් කිරීම, ඊට පස්සේ ඒවා සකස් කිරීම, save කර ගැනීම සහ අවශ්‍ය වෙලාවට අපිට ඒක ලබා දීම කියන steps හතරම complete වෙච්ච නිසා ATM එක කියන්නේ information system එකක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. Hari, ඊළඟට ඕගොල්ලෝන්ගේ textbook එකේ activity එකක තියෙනවා barcode එක ගැන සහ ISBN code එක ගැන පොඩි සඳහනක්. ඒක ඕගොල්ලෝගේ knowledge එකට මම කියලා දෙන්නම්. Barcode එකක් කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ දැකලා තියෙනවා supermarket එකට ගියාම ඕගොල්ලෝ ගන්න product එකක ඉරි කෑලි වගේක් තියෙනවා. ඒක scan කළා ඒ බාණ්ඩ ප්‍රයිස් එක එතකොට discount තියෙනවා නම් discount ගැන මෙන්න මේවා computer එකට input වෙන ඕගොල්ලෝ දැකලා ඇති. Barcode scan එකක් තියෙනවා supermarket එකේ ඒක scan කරලා product එක input කරනවා computer එකට. එතකොට මොකද මේ barcode එකක් කියන්නේ? මේක තීරු සමූහයක්. ඒකෙන් අපි ඉදිරිපත් කරන්නේ product එකක information එක. එතකොට මොනවාද මේ barcode එකෙන් අපිට දෙන information? අදාළ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක එතකොට ඒකේ weight එක කියන්නේ බර date of manufacturing and expiry ඒ කියන්නේ නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය name of the manufacturer නිෂ්පාදකයාගේ නම මෙන්න මේ වගේ වැදගත් තොරතුරු barcode එකෙන් අපිට හම්බ වෙනවා එතකොට barcode එක read කරන්නේ barcode reader කියන device එකේ එතකොට මොකද්ද මේ ISBN කියන්නේ? එහෙම නැත්නම් International Standard Book Number කියන්නේ. පොත්වල පිටිපස්සේ ඕගොල්ලෝ දැකලා තියෙනවා ඉරි කිහිපයක් තියෙන කෝඩ් එකක්. හැබැයි ඕගොල්ලෝ මෙච්චර කල් හිතන් ඉන්නේ නැත්තේ ඒකත් බාකෝඩ් එක කියලාමයි. හැබැයි ඒක බාකෝඩ් එක නෙමෙයි ඒක ISBN number එක. මේකෙන් පොතට unique number එකක් දෙනවා. මේකෙන් අපිට ලැබෙන information තමයි පොත publish කරලා තියෙන country එක ගැන. එතකොට geographical region එක නැත්තම් භූගෝලීය කලාපය ගැන language එක මොකද්ද මේ පොත publish කරලා තියෙන language එක එතකොට publisher ගැන අපිට විස්තර ISBN එකෙන් ලබා ගන්න පුළුවන් ඒත් එක්කම අපි QR code එක ගැනත් පොඩ්ඩක් දැනගමු QR code නැත්තම් quick response code එක කියන්නේ පුංචි පුංචි කොටු වලින් මෙන්න මේ වගේ cubes වලින් හැදිලා තියෙන්නේ මේ code එකෙන් අපිට බලා ගන්න පුළුවන් product එකට අදාළ website URLs product එක ගැන reviews එතකොට manufacturing company එකේ phone numbers එතකොට ඒක electronic device එකක් නම් user manual එක මෙන්න මේ වගේ දේවල් QR code එකෙන් ලබා ගන්න පුළුවන් QR code එක read කරන්න නම් QR scanner එකක් තියෙන්න ඕනේ අපිට ඒක දැන් phone වලටත් install කරගන්න පුළුවන් හරි ඊළඟට අපි කතා කරන්න යන්නේ ගුණාත්මක තොරතුරක ලක්ෂණ qualities of a good information හොඳ තොරතුරක ලක්ෂණ ප්‍රධාන වශයෙන් පහක් තියෙනවා පළවෙනි එක තමයි relevancy ඒ කියන්නේ අදාළ බව දෙවෙනි එක completeness ඒ කියන්නේ අංග සම්පූර්ණ බව තුන්වෙනි එක accuracy නිර්වද්‍යතාව හතරවෙනි එක timeliness කාලීන බව පස්වෙනි එක cost effectiveness පිරිවැය අවම වීම දැන් අපි මේ එකින් එක ගැන examples උත් එක්ක කතා කරලා බලමු relevancy අදාළ බව අපි හිතමු ඔයාට ඔෆිස් එකකින් ඉන්ටර්විව් එකක් තියෙනවා. එතකොට ඒ ඔෆිස් එකෙන් ඔයාට ඉන්ෆෝම් කරනවා ඔයාගේ higher educational qualifications ප්‍රූෆ් කරන්න සර්ටිෆිකට්ස් අරන් එන්න කියලා. එතකොට ඔයා එක වසරේ ඉඳන්ම ඔයා ලැබපු ජයග්‍රහණ ගැන තියෙන සර්ටිෆිකට්ස් අරගෙන යනවා. ඒ වුණාට ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ highest educational qualifications විතරයි. එතකොට අපි අර එක වසර ඉඳන් අපි ගත්ත ජයග්‍රහණ වල ඒවා ගෙනියන එකෙන් අදාළ නැති වැඩක් නේද කරන්නේ අපි ගෙනියන්න ඕනේ ඉල්ලපු දේ අපිට අදාළ වෙන්නේ highest educational qualifications තියෙන certificates මෙන්න මේකට තමයි තොරතුරක අදාළ බව කියන්නේ දෙවෙනි එක තමයි completeness අංග සම්පූර්ණ බව අපි මේකට example එකක් ගමු මේ දවස්වල තියෙන situation එකත් එක්කම ඔයගොල්ලෝ අහලා ඇති හවසට news වලට කියනවා ලංකාවේ district 25න් covid patients ලා වැඩියෙන්ම හම්බ වෙච්ච district එක මොකක්ද කියලා එතකොට
හෙල්ත් මිනිස්ට්‍රි එකේ මේ කොවිඩ් පේෂන්ට්ස්ලා ගණන් කරනකොට ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක 25 න් මහනුවර ගාල්ල ගම්පහ කියන දිස්ත්‍රික්ක අත ඇරලා වැඩි මාසාධිතයන් ඉන්න දිස්ත්‍රික්කේ කිව්වොත් ඒක වැරදි. මොකද ඒගොල්ලොන්ගේ පෝට් එකට මහනුවර ගාල්ල ගම්පහ කියන දිස්ත්‍රික් තුන අයිති වෙලා නැහැ. එතකොට අපිට එන්නේ අංග සම්පූර්ණ නැති තොරතුරක්. අපි ඒකෙන් රිවීව් එකක් ගන්නවා නම් මුළු දිස්ත්‍රික්ක 25 න්ම හොයලා බලලා තමයි අපි කියන්න ඕනේ මෙන්න මේ දිස්ත්‍රික්කේ වැඩිම කොවිඩ් පේෂන්ට්ස්ලා හම් වෙලා තියෙන්නේ කියලා. හොඳ තොරතුරක් අනිවාර්යයෙන්ම කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. තුන්වෙනි එක නිරවද්‍යතාවය. ඒ කියන්නේ ඇකියුරසි. අපි හිතමු හොස්පිටල් එකක පේෂන්ට්ස්ලා දෙන්නෙක් ඉන්නවා A සහ B කියලා. ඩොක්ටර් කියනවා නර්ස් කෙනෙක්ට A පේෂන්ට්ගේ රිපෝට් එක දෙන්න කියලා. එතකොට ඒ රිපෝට් එක අනුව තමයි ඩොක්ටර් ඒ පේෂන්ට් මෙඩිසින් ඉෂුව කරන්නේ. හැබැයි නර්ස් ගෙනියන්නේ B පේෂන්ට්ගේ රිපෝට් එක. එතකොට මොකද වෙන්නේ? වැරදි තොරතුරක් තමයි ගිහින් තියෙන්නේ. ඒ පේෂන්ට් තිබ්බේ හાર્ට් ෆේලියර් එකක්. B පේෂන්ට් තියෙන්නේ වෙනත් අමාරුවක්. එතකොට හાર્ට් ෆේලියර් එකට දෙන්න ඕන බෙහෙත් නෙමෙයි ඩොක්ටර් දෙන්නේ. එතකොට හොඳ තොරතුරක් අනිවාර්යයෙන්ම නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇකියුරසි එකක් තියෙන්න ඕනේ. ඊළඟ ක්වලිටි එක තමයි ටයිම් ලයිනස්. ඒ කියන්නේ කාලීන බව. උදාහරණයක් විදිහට අපි අද වෙදර් රිපෝට් එක ගන්නවා. රිපෝට් එක අරගෙන අපි කියනවා හෙට වහිනවායි කියලා. අද වෙදර් රිපෝට් එකෙන් හෙට වහිනවා කියලා කියන්න බෑ. අද වහිනවායි කියලා නම් කියන්න පුළුවන්. සලකලා බලලා කරුණු ටික. ඒ කියන්නේ ඒ තොරතුරු හැමතිස්සෙම අප්ඩේට් වෙන්න ඕනේ. හෙට වහිනවද කියලා බලන්න නම් හෙට වෙදර් රිපෝට් එක අරගෙන බලන්න ඕනේ. අද ඒක බලලා හරියන්නේ නැහැ. හොඳ තොරතුරක් හැම වෙලෙම අප්ඩේට් වෙලා තියෙන්න ඕනි. අන්තිම එක තමයි cost effectiveness. ඒ කියන්නේ පිරිවැය අවම වීම. අපි හිතමු ඔයාලා බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට බිස්නස් එක ඉම්ප්‍රූව් කරගන්න, ඒකේ ඉන්කම් එක වැඩි කරගන්න ඕගොල්ලෝ මොනා හරි දේවල් අපි කියමු ප්‍රෝග්‍රෑම්ස් සැලසුම් කරනත් කලින් ඕගොල්ලෝ තොරතුරු රැස් කරන බලාපොරොත්තු වෙනවා වෙන වෙන සමාගම් වලින්. එතකොට ඕගොල්ලොන්ට ඒකට දරන්න වෙන කොස්ට් එක තමන්ට දැනට සමාගමට ලැබෙන ලාභයටත් වඩා වැඩි. එතකොට ඒක තමන්ගේ ආයතනයට පාඩුවක්. ඒ නිසා හැම තිස්සෙම හොඳ තොරතුරකට යන පිරිවැය අවම වෙන්න ඕනේ. කොස්ට් එක අඩු වෙන්න ඕනි. හරි. මෙන්න මේ කරුණු පහ තමයි ගුණාත්මක තොරතුරක ලක්ෂණ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු අපේ තුන්වෙනි සබ් ටොපික් එක ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. මේකදී අපිට කතා කරන්න තියෙන්නේ කමියුනිකේෂන් ඔෆ් ටෙක්නොලොජි නැත්නම් තොරතුරු සන්නිවේදනය ගැන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ICT ගැන. එතකොට මොකද්ද මේ කමියුනිකේෂන් ඔෆ් ටෙක්නොලොජි කියන්නේ? ඒ කියන්නේ තොරතුරු සන්නිවේදනය කියන්නේ අපි ලබා ගන්නවා තොරතුරු. ඒ තොරතුරු වෙනත් කෙනෙක් එක්ක හරි නැත්නම් වෙනත් පරිසරයක් සමග හුවමාරු කරගන්නවා. අන්නේ හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියට තමයි අපි තොරතුරු සන්නිවේදනය කමියුනිකේෂන් ඔෆ් ටෙක්නොලොජි කියලා කියන්නේ. ඉතින් අපි මෙන්න මෙහෙම ලබා ගන්නා තොරතුරු වෙනත් කෙනෙක් හරි වෙනත් පරිසරයක් එක්ක හරි හුවමාරු කරගන්න අපි තාක්ෂණය විවිධාකාරයෙන් යොදා ගන්නවා. ටෙක්නොලොජි එක විවිධ ක්‍රමවලින් යූස් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තොරතුරු සන්නිවේදනය කරන්න ටෙක්නොලොජි එක යොදා ගැනීම තමයි අපි කියන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. එහෙම නැත්නම් ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියලා. දත්තයක් යනු කුමක්ද? වෙන්වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරක් යනු කුමක්ද? දත්ත අර්ථයක් ගෙන දෙන පරිදි ක්‍රමානුකූලව සකස් කළ විට බිහිවන දෑ තොරතුරු ලෙස හැඳින්වේ. තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් මොනවාද?
දත්ත ලබා ගැනීම සකස් කිරීම සුරැකීම අවශ්‍ය වූ විට අවශ්‍ය තොරතුරු ලබා දීම ගුණාත්මක තොරතුරක ලක්ෂණ මොනවාද? අදාළ බව අංග සම්පූර්ණ බව නිරවද්‍යතාව කාලීන බව පිරිවැය අවම වීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද? දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත් ඒවා ගබඩා කර ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් තාක්ෂණය යොදා ගැනීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හැඳින්වේ.